සංගීතය කියන්නේ විද්‍යාත්මක පසුබිමක් සහිත කලාවක්. ඒ නිසාම සංගීතය හදාරන්නට අපේක්ෂා කරන ඕනෑම කෙනෙකු එහි විද්‍යාත්මක පසුබිමත් හැදෑරිය යුතුමයි. ඒ වගේම සංගීතය විෂයක් ලෙස බලන විට සමස්ත මානව වර්ගයාටම පොදු විෂයක් නිසා ඒ එක් එක් මානව වර්ගයාගේ ලක්ෂණ සහිතව මිශ්‍ර වෙලා ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් දායාද කරගනිමින් දිනෙන් දිනම දියුණු වෙලා තියෙනවා. ඒ නිසාම සංගීතය හදාරන කෙනෙක් ඒ එක් එක් සංස්කෘතියේ පවතින වෙනස්කම් පිළිබඳව මනාව අවබෝධ කරගත යුතුයි. ඉතින් එහෙම බලනකොට සංගීතය ඉගෙන ගන්නවා කියන්නේ තරමක් ගැඹුරින් කළ යුතු දෙයක්. ඒ වුණත් විනෝදයෙන් හදාරන්නට පුළුවන් විෂයක්. ඔබ දන්නවා ඔබේ කනට ඇහෙන ඕනෑම හඬක කම්පන සංඛ්‍යාතයක් තිබෙන බව. මෙය විද්‍යාත්මකව ඔප්පු වී තිබෙන කාරණයක්. අපි සංගීතයේදී එසේ කනට ඇහෙන ශබ්ද නාද වශයෙන් දෙපැත්තකට බෙදා ගන්නවා. විශේෂයෙන් කම්පන සංඛ්‍යාතය ස්ථිර කරගත් සංගීතය සඳහා උපයෝගී කරගන්නා නාද අපි හඳුන්වන්නේ ස්වරයක් හැටියට. සිංහල භාෂාවේ නම් අපි එකවර උච්චාරණය කරන්න පුළුවන් අක්ෂරයක් තමයි ස්වරයක් කියලා හඳුන්වන්නේ. ඒ වුණත් සංගීතයේදී ස්වරයක් කියලා කියන්නේ ඊට වඩා වෙනස්. එහි කම්පන සංඛ්‍යාතයක් තියෙනවා. ඒ වගේ මේ කම්පන සංඛ්‍යාතය ස්ථිරයි. ඒ නිසාම අපි එක් මට්ටමකින් පවත්වාගෙන යනවා. දැන් උදාහරණයක් ලෙස අපි මෙවැනි අප්පුඩියක් ගන්න හඬක් බැලුවොත් එහිත් කම්පන සංඛ්‍යාතයක් තියෙනවා. නමුත් ඒ කම්පන සංඛ්‍යාතය ඇතූ සැනින් නැති වෙනවා. අපි එහි කම්පන සංඛ්‍යාතයේ කොපමණද කියා සොයා බලන්නේ. සංගීතයේ ස්වරයක් කියලා කියන්නේ ඒ වගේ නෙවෙයි. නිශ්චිත කම්පන සංඛ්‍යාතය අපි හඳුනනවා. අපි ඒ කම්පන සංඛ්‍යාතය ස්ථිර කරගෙන තියෙනවා. එතකොට ප්‍රමාණයෙන් කුඩා වුවත් ප්‍රමාණයෙන් විශාල වුවත් සංගීත භාණ්ඩයක ස්වරයට තිබෙන නිශ්චිත කම්පන සංඛ්‍යාතය එකමයි. දැන් උදාහරණයක් ලෙස අපි මේ කුඩා සංගීත භාණ්ඩය අරන් බැලුවොත් මෙය නිවැරදිව සකසා තිබෙන නිසා මේයින් නිපදවන සාසරයේ කම්පන සංඛ්‍යාතයත් නිවැරදියි. අපි සවන් දී බලමු. මේ හඬට අපි ගායනය කරනවා කියලා කියන්නේ අපේ උගුර ඒ කම්පන සංඛ්‍යාතයේ නිපද වෙන ප්‍රමාණයට හසුරවන එකයි. අපි ශ්‍රුතියට ගයනවා කියලා හඳුනන්නේ ඒ කාරණයයි. ඒ පාසොරයක්. ඒ සාසොරයක්. දැන් මේ පාසොරේ සහ සාසොරේ වෙනස හඳුනා ගැනීම අපි ස්වරඥානය ලෙස හඳුන්වනවා. සංගීතය සඳහා යොදා ගන්නා ඕනෑම සංගීත භාණ්ඩයකින් නිපදවන හඬේ නිශ්චිත කම්පන සංඛ්‍යාතයක් තිබෙනවා. ඒ කම්පන සංඛ්‍යාතය හඳුනා ගැනීම අපි ස්වරඥානය ලෙස හඳුන්වනවා. ඒ වගේම ඒ හඬ නිපදවෙන්නට මූලික වූ අමුද්‍රව්‍ය පදනම් කරගෙන ඒට අයිති නාදී රූපයක් තියෙනවා. ඒ නිසා අපට වෙන්කොට හඳුනා ගන්නට පුළුවන්. දැන් උදාහරණයක් ලෙස බැලුවොත් අපි මේ මවුත් ඕගන් එකේ හඬ නිපදවා ගන්න යොදාගෙන තියෙන අමුද්‍රව්‍ය වෙන්නේ පිත්තල පතුරක්. එය සුළඟේ ආධාරයෙන් හැඬ වෙනකොට එන හඬ තමයි මේ. නමුත් ඒ ස්වරයම නිපදවා ගන්නට අපට බටන ලාවක් යොදා ගන්නට පුළුවන්. අපි බටන ලාවක් රැගෙන ඒ ස්වරය වාදනය කර බැලුවොත් කම්පන සංඛ්‍යාතයෙන් සමානයි. නමුත් හඬෙන් වෙනස්.
කලින් වාදනය කර මෞතෝගණෙන් නිපදෙන ස්වරයට වඩා මෙහි ස්වරය නාදී ස්වරූපයෙන් වෙනස් වෙන්නේ කම්පන සංකේතයෙන් සමානයි නිවරදිව සකසා තිබෙන නිසා ඇත්තෙන්ම ඒ කාරණයට පදනම් වෙනවා බටනලාවක් නිවරදි ලෙස සකස් කර නිපතවා තිබෙන ආකාරය මෙවැනි විද්‍යාත්මක කරුණු ගණනාවක් පිළිබඳ අපි ඔබ සමග මෙම වැඩසටහන් මාලාවෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා අද අපි ආරම්භයක් ලෙස කතා කරන්නට යන්නේ මෙවැනි ස්වර වාද්‍ය භාණ්ඩයක් පිළිබඳ නොවේ විශේෂයෙන් අපි දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ සාම්ප්‍රදායිකව භාවිත වෙන අවනද්ද භාණ්ඩ කීපයක් පිළිබඳ පළමු වැඩසටහන් මාලාවෙන් ඔබට හඳුන්වා දෙන්නට අපේක්ෂා කරනවා දැන් අපි බලමු එවැනි සංගීත භාණ්ඩයකට පදනම් වූ සාමාන්‍ය උපකරණයක් පිළිබඳව මේ කලගිඩිය සකසා තිබෙන ප්‍රමාණය අනුව එයට අන්තර්ගත වී තිබෙන මැටි ප්‍රමාණය අනුව එහි ඝනත්වය අනුව එයට නිශ්චිත කම්පන සංකේතයක් තිබෙනවා ඒ සොයන්නට පුළුවන් වන්නේ අපට මෙර තට්ටු කර බැලීමෙන් ඒ හඬ නිෂ්පාදනය කිරීමට එහි කම්පන සංකේතය බලපානවා එයයි මා පැහැදිලි කරේ සංගීතය විද්‍යාත්මක පසුබිමක් සහිත විෂයක් ලෙස දැන් අපි මෙසේ තට්ටු කර විට නැගෙන හඬට වඩා වෙනස් හඬක් මේ ආකාරයට ඇඟිල්ලෙන් තට්ටු කර විට නිපදෙනවා අපි සංගීත ස්වරයක් සමග සසඳා බැලුවොත් මේ කලගෙඩින් නිපදෙන්නේ සා ස්වරයට වඩා මදක් කම්පන සංඛ්‍යාතයෙන් අඩු හඬක් ඒ නී ස්වරයට මදක් වැඩි සා ස්වරයට වඩා අඩු ස්වරයක් නමුත් මීට වඩා ප්‍රමාණාත්මකව කුඩා වෙන අනිත් කලගෙඩිය අපි රැගෙන පරීක්ෂා කළොත් එයින් නිපදෙන හඬ ඊට වඩා ඉහළ ස්වරයක්. එය කෝමල ගා ස්වරයට ආසන්නව කම්පන සංකේතයක් නිපදවනවා. ගා කියන වගේ හඬක් ඇහෙන්නේ. නමුත් නැවතත් බලමු අපි පළමු කලගෙඩිය එයින් නිපද වෙන්නේ සා මෙය වටහා ගැනීමට ඔබ දිනෙන් දිනම ඔබේ ස්වර ඥානය දියුණු කරගත යුතුයි. නමුත් සතවර්ෂ ගණනාවක් තුල මිනිසුන් පරම්පරා ගණනාවක දියුණු වීමෙන් පැවතෙන සංගීත විෂයේ මෙවැනි දියුණු අවස්ථා බොහෝ තිබෙනවා. අද ඔබට හඳුන්වා දෙන්නට යන්නේ මේ මෙවැනි ආකෘතියක සංගීත භාණ්ඩයක් අපි මෙය කලය ලෙස හැඳින්වුවත් දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය සඳහා භාවිත කරන මේ සංගීත භාණ්ඩය අපි හඳුන්වන්නේ ඝටම් කියන නමින්. අපි බලමු එහි රසය මිහිර කොයි ආකාරයේද කියලා. கர்நாடக சங்கீதத்திலே பாவிக்கப்படும் இன்னொரு வாத்தியம் கடம். இதுவும் ஒவ்வொரு சுருதிக்கு அமைக்கப்பட்டிருக்கிறது. களிமண்ணினால் இது செய்யப்பட்டிருக்கிறது. தனிய களிமண் இல்லை, பஞ்சலோகங்கள் இதில் சேர்க்கப்பட்டிருப்பதால் தான் அந்த நாதம் கிடைக்கிறது. இந்தியாவிலே மானாமதுரை கடம் ஸ்பெஷலான கடம் என்று பேசுவார்கள். இப்போது அதில் வாசிக்கப்படும் சில நடைகளை காட்டுகிறேன். Thank you.
දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ ප්‍රබල අවනද්ද භාණ්ඩයක් ලෙස සැලකෙන මෙම ඝටම් නම් වාද්‍ය භාණ්ඩය නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස මැටිවලට අමතරව පස්ලෝ වර්ගයේම යොදාගෙන තිබෙනවා. ඒ නිසාම එහි නාදයේ මිහිරි බවක් මෙන්ම නොබිදින සුළු තත්ත්වයක් ගොඩනැගී තිබෙනවා. වාදකයා මෙම සංගීත භාණ්ඩයේ වාදනය කිරීමේදී එහි විවිධ ස්ථානවලට අතැඟිලි වලින් තට්ටු කිරීමෙන් මෙන්ම කලේ කට මත අත්ල වැසීමෙන් නිපදව ගන්නා හඬද උපයෝගී කර ගනිමින් මෙසේ වාදනය කරනු ලබනවා. दक्षिण भारतीय ताल पद्धति विविध ताल रूपयांट अनुकूल अभ्यास मेन्म ताल पद वादने क्रीम संप्रदाय मे उब दकिन्नी इवेनी वाद्य शिल्पी समूह एक्वी इदिरिपत करुन लबन प्रासांगिक अवस्थावा එය ඔවුන් කච්චේරි යනුවෙන් හඳුන්වනු ලබනවා. යමක නිච්චයම්මින් අරුඩ වේඳුම් ඌරු කණ්ඩ ශ්‍රී මහා පෙරියව சரණම් 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 மன்னித்து ரட்சித்து தாயித்து எமக்கு நிச்சயம் நீ அருட வேண்டும் ஊரு கண்ட ஸ்ரீ மகா பெரியவ சரணம் 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 செய்த சகல குற்றங்களையும் பாவங்களையும் மன்னித்து ரட்சித்து தாயித்து எமக்கு நிச்சயம் நீ அருள வேண்டும் ஊரு கண்ட ஸ்ரீ மகா பெரியவ சரணம் 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 அறிந்தும் அறியாமலும் தெரிந்தும் தெரியாமலும் செய்த சகல குற்றங்களையும் பாவங்களையும் மன்னித்து ரட்சித்து காயித்து எமக்கு நிச்சயம் நீ அருள வேண்டும் நூறு கண்ட ஸ்ரீ மகா பெரியவ சரணம் தக்கிட்டிண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 ்ட